एक अलमस्तान ने दिया गांते यागे निकल बाल का करंत साल भले अपने अलमस्तान यथार्थ की संपत्ति के लिए कहें यथार्थ अर्थ लाभ संपत्ति के लिए मार्ग फल आर्य मार्ग पूरा से रियल फल आत्म यथार्थ संपत्ति मा के अन्य नोवेवा के निकाय विनाश नोवेवा विगत्तांति के विकृति लोक रावा के निकाय आक्रमण करने वाले गच्छांति के नहीं गए आक्रमण करने वाले बलात्कार का नुकरावा ये बात हिंदी इंसान नुकरावा के लोग हत्या तेरी मित्र पति भी करने का नकाबार में रहते हैं सभी सत्ता अवीरा हंतु अभ्यासाज्ञा हंतु अवीरा हंतु अभ्यासाज्ञा हंतु अनीघा हंतु अनीघा हंतु सुखी अत्थानं परिहरन्तु यथा लब्ध संपत्तियो मा विगच्छन्तु ओके जितुं पारा कीवी अर खटर हुरु नति निसा ओय कोट्टकडी आरन नति निसा वाल दन कोलु निसा यथा लब्ध संपत्तियो मा विगच्छन्तु मा कियन्नी मम कियन अर्थ एहेम नेमेयि एतन वारद गन्न एवा मा कियन्नी विगच्छन्तु कियन्नी एक विनाश करीमक नोवेवा कियन एक मा कियन्नी नोवेवा कियन अर्थय यथा लब्ध संपत्तियो मा विगच्छन्तु सब्बे सत्ता भवन्तु सुखितास्स सभ्य सत्ता अवेगा हंतु अभ्यापद्या हंतु अनीगा हंतु अभ्यापद्य सभ्य सत्ता अवेगा हंतु अभ्यापद्या हंतु अनीगा हंतु सुखी अत्तानां परिहरन्तु यथा लब्ध संपत्तियो मा विगच्छन्तु सभ्य सत्ता भवन निगा नो वेक्वा निगा की मतलब निगा अनीगा निगा वक नो वेक्वा निंदापास नुकार नो वेक्वा निंदापास नुकरीम निंदापास नुलेवीम देखो मतलब की ईग की ना वचने आखी ना खेलेस होता अनीग की ना खेलेस नो वेक्वा वह कर्मस्थान वर्ण गुरा क्रमाकूल ध्यान संबंधी लाइन को इन मिथ्या करना मिथ्या उपेक्षा सतर ब्रह्म विहरण ब्रह्म विहरण वर्ण को लोक बाधक दुरीला तमन के बाधक धन चतर पत्तिला तमन कृषि में लोक गट मगर संबंध नैतर वह कर्मस्था ध्यान भया चतिगण कि लोक हरदर मैंने बाजिया कावा निधास हितपी कर දහනවා බයිනවා කපනවා කොටනවා මරනවා කියන අදහස් නැති වෙලා යනවා. කැඩපරස ගති හිතට එන්නේ නැති වෙන ඉන්නේ හිතේ නෑ අභ්‍යන්තරේ. අභ්‍යන්තරේ අනුසයත් එක බෙදෙනවා. ඒ විදිහට සුද්ධ වෙලා ඉන්නේ භාවනාව. ඔකදී බ්‍රහ්ම විහරණ නැන්නම් බුදුරන් වහන්සේගේ ආනාපාන හතියේ බ්‍රහ්ම විහාරය කියනවා කියලා කියන්නේ. ඔක බ්‍රහ්ම විහරණ. ඔකත් ආනාපාන හතියේ.
බුදුරන් වහන්සේ ආනාපානසතිය. ඒ ආනාපානසතිය මොකද්ද කියලා ඇහුවොත් ඊට අරිය විහාරයේ කියත්, බ්‍රහ්ම විහාරයේ කියත්, තථාගත විහාරයේ කියත් කියනවා කියන්න කියලා. විසුණු ආදිරා උපදෙස් දුන්නා. තුන් මාසයක් පසු කාලේ ආනාපානසතිය බහුල කොට වාසය කරමින් ඉඳලා අනේ පරිත්‍රාජික ඇහුව බවත් ගෞතමයන් වහන්සේ ඉක්ුත් වස් කාලේ කැබඳු විහරණය බහුලව වාසය කළාද ඇහුවා. ආනාපානසතිය බහුල කොට වාසය කළා කියලා කියන්නේ. එයා විසුණු උත්තර දෙනවා. ඒ ආනාපානසතිය මොකද්ද කියලා ඇහුවොත් ඊට අරිය විහාරයේ කියත්, බ්‍රහ්ම විහාරයේ කියත්, තථාගත විහාරයේ කියත් කියනවා කියලා කියන්නේ. කියලා උත්තරයක් දෙන්න. බ්‍රහ්ම විහාරය කියන්නේ මොකද්ද කියන එක කර්ණීය මත සූත්‍රයේ විග්‍රහ වෙනවා. බ්‍රහ්ම මෙතා විහාරං ඉදමාහූති. එනවා කර්ණීය මෙත්‍ර සූත්‍රයේ බුදුරන් වහන්සේ දේශනා කරපු ආනාපාන. බුදුරන් වහන්සේ භාවිතා කරපු ආනාපාන හතිය මොකද්ද කියලා ඇහුවොත් ඒකට බ්‍රහ්ම විහාරය කියා කියන්න කියලා වික්ෂුණ වහන්සේට උපදෙස් දුන්නා. බුදුරන් වහන්සේ කර්ණීය මෙත්‍ර සූත්‍රයේ අවසානයේ කියනවා බ්‍රහ්ම මෙතා විහාරං ඉදමාහූ කියලා මෙන්න මේකයි බ්‍රහ්ම විහාරය කියන්නේ කියලා. නැහ බුදුරන් වහන්සේ වාසය කළ තියෙන ආනාපාන හතිය තමයි හතර බ්‍රහ්ම විහරණේ වාසය කරපු එක. ලෝභහත්යාවේ අපි අද ආනාපාන හතිය කියලා වඩන්නේ ඉන්දියාවේ යෝගී දුන්නේ යෝගීගේ කොපියේ ඒක අපි එකක් කියලා වද ඒක ක්‍රමයක් තියෙනවා නැත්තේ නෑ එහෙම ධ්‍යාන ලබන ක්‍රමයක් තියෙනවා. තියෙන ඉඳන් යෝගින් ධ්‍යාන ලබන්නේ බඹලෝට ගිය හැ. ඒක නෑ කියන්නේ නෑ. එහෙම ක්‍රමයක් තියෙනවා. ආර්යයන්ගේ බ්‍රහ්ම විහරණේ ඔවිතරා වෙනස් එකක්. ඒකට අරමුණ ලෝකෝත්තරයි. අනාර්යයන්ගේ ලෞකිකයි. හුස්ම ලෞකිකයි. ඒක වායෝකසි. වායුව මුල් කරගත්ත භාවනාව තමයි වායු ස්පර්ශය කරමින් වායු අරමුණේ හිත තියාගෙන ගන්න එක ලෞකික අරමුණ. මේ ලෞකික අරමුණ කරන් බලන්නේ යෝගී. බුදුරණන් වහන්සේ දේශනා කරන්නේ නිවන අරමුණු කරා. බෞද්ධයන්ට තව අරමුණක් නැහැ. බෞද්ධයන්ට අරමුණ නිවන. නිවන අරමුණු කරගෙන වරන්ඩ ඕනේ. තව අරමුණ බෞද්ධයින්ට ගන්න කොහෙද තියෙන්නේ? සියල්ල අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දැක්කනා. සබ්බේ සංඛාර අනිත්‍යාති යදා පඤ්ඤාය පස්සති සියලු සංඛාර අනිත්‍ය කියලා ප්‍රඥාවෙන් ස්පර්ශ කළාම දැක්කන අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය විසුද්ධි මාර්ගේ ඒකයි ඒකිනි දුකෙන් මිදෙන්නේ දුකේ නොබැඳෙන එතකොටයි එනම් සියලු සංඛාරම අනිත්‍යයි කියලා දුක්ඛයි කියලා දැක්කන සියලු ධර්මයේ අනාත්මයි කියලා දැක්කන මොකද්ද අල්ලාහිර ආරමුණු කරන්නේ ආරමුණු විත පිටන්නේ කොහොමද බාහිරේ ඔය හැම භාවනාවකම බාහිරට අරමුණු කරන ක්‍රමයක් උඩින්මත් දිය වෙනවා. ඒක ලෞකිකයි. ඔක හැඟවිලා තියෙන ලෝකෝත්තර අර්ථේ ප්‍රඥාවෙන් ගැඹුරට වැහලා තෝරා ගන්න ඕනේ. ඒ අර්ථේ තෝරාගෙන භාවනා කළොත් ආර්ය මාර්ගය වැඩෙනවා. නැත්නම් වැඩෙන්නේ නැහැ. මොකද තර්කවාද කළා වැඩක් නැහැ. වතේලා හරම කළා වැඩක් නැහැ. හරම කළා උත්තරක ජයගත්තා වැඩුවට වැඩින්නේ. යථාර්ථේ තෝරාගෙන වැඩුවොත් කිරිබිනි වැඩෙනවා. අත්දැකීම් ලබා ගන්නවා.